අයිබොන් දුවේ පුතේ, ඇත්තම මොලයක් කොහොමද තියෙන්නේ කියලා බලමු. මුලින්ම ඉතින් හිසේ තියෙන හැම අයින් කරලා ඉමු. මොලේ පිහිටලා තියෙන්නේ හිස් කබලේ කපාල කුහරය තුල. මෙන්න මේ විදිහට හිස් කබලේ පාර්ශවික අස්තිය අයින් කරාම කපාල කුහරය තුල මොලය පිහිටනවා. මධ්‍යස්නායු පද්ධතියට මොලය සහ සුසුම්නාව කියන කොටස් දෙකම අයිති වෙනවා. කපාල කුහරය තුල පිටතට ගන්න මෙන්න මේ මොලය හැදිලා තියෙන්නේ කොටස් තුනකින්. මෙහි විශාලම මේ ගන්න විශාලම කොටස තමයි මස්තිස්කය කියන්නේ. ඒට යටින් මස්තිස්කයේ හැඩයට තියෙන තරමක් සමාන කුඩා කොටසක් තිබෙනවා. එය අනුමස්තිස්කය කියලා කියනවා. ඒටත් යටින් සුසුම්නා ශීර්ෂකය තියෙනවා. එහි සිට ආරම්භ වන සුසුම්නාව කියන ස්නායු රැහෙන අපගේ කසේරුකා නාලය තුලින් කොඳු ඇට පේලිය ඇතුලින් පහළට ගමන් කරනවා. මස්තිස්කය අර්ධගෝල දෙකකින් සෑදී තිබෙන්නේ. මස්තිස්කයේ පිටතින්ම තිබෙන බාහිකය රැලි සහිතව සකස් වී තිබෙනවා. මස්තිස්කයේ වෙත ඇස, කන, නාසය, දිව, සම වැනි සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳලා ලැබෙන ආවේග හඳුනා ගැනීමේ කාර්යය සිදුවෙනවා. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, මතකය, බුද්ධිය වැනි උසස් ක්‍රියා පාලනය කිරීම සිදුවන්නේ මෙන්න මේ මස්තිස්කයේ කොටසින්. ඒ වගේම කංකාල පේශී සංකෝචන පාලනය කිරීමත් මස්කෙන් සිදුවෙනවා. මොළය සහ සුසුම්නාවේ ආරක්ෂාවට ඒ වටා මෙනෙන්ජි පටල පිහිටා තිබෙනවා. මස්තිස්කයේ අපර කොටසට පහළින් අනුමස්තිස්කයේ පිහිටා තිබෙන්නේ. එය අර්ධගෝල දෙකකින් සමන්විතයි. මස්තිස්කයේ වගේම අනුමස්තිස්කයටත් අර්ධගෝල දෙකක් තිබෙනවා. අනුමස්තිස්කයේ මතුපිට දූෂර ද්‍රව්‍යයත් ඇතුළතින් ශ්වේත ද්‍රව්‍යයත් පිහිටා තිබෙනවා. අනුමස්තිස්කයේ කාර්යය තමයි දේහ සමතුලිතතාව පවත්වා ගැනීම, ඉච්ඡානුග පේශී ක්‍රියාකාරීත්වය පාලනය, දේහ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වීම. පුතේ, අනුමස්තිස්කයට පිටුපසින් අදරව සුසුම්නා ශීර්ෂකයේ පිහිටා තිබෙනවා. සුසුම්නා ශීර්ෂකයේ මගින් හෘද ස්පන්දන වේගය පාලනය, ශ්වසනය පාලනය, වමනය, කැස්ස ගිලීම වැනි ප්‍රතීක ක්‍රියා පාලනය සිදුවෙනවා. සුසුම්නා ශීර්ෂකයට අදරව ආරම්භ වෙලා කසේරුව තුලින් ගමන් කරන නාලාකාර ව්‍යුහය සුසුම්නාව. එහි බාහිරට වන්නට ශ්වේත ද්‍රව්‍යයත් ඇතුළතින් දූෂර ද්‍රව්‍යයත් පිහිටා තිබෙනවා. සුසුම්නාව දෙපසින් සුසුම්නා ස්නායු යුගල් හටගන්න. සුසුම්නාව කසීරුව තුලින් පහළට ගමන් කරන නාලාකාර ව්‍යුහයක්. මේ වගේ අලුත්ම වීඩියෝ එක්කල සැනින් බලන්න සයන්සයි චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.